मैं यहाँ पे खतरे निगाहने, खतरे निगाहने में तीन మీరు పన్నాగ విస్థాపన దివి చాంచువా మీరు సీ దక్కు ఎనో తప్పర పహగది ఇల్ల నిశ్చల తావీనో తప్పర పహ ఇటు పస్సే తప్ప హతరకాల పసర ఎవిల్ల విస్థాపన చుడ్ను ఇలా ఏ ప్రయోగిమ పసట ఎనో ఇతర అగే దీలన్నే అపిట ఇతర తప్పర విస్సాయి కిల గీనో ఇటు పస్సే ఆ విస్సు పహ ఎనగా హెత్తవట ఎవిల్ల ఆ పర తిహనగా నిశ్చల ఇన్నో అంచు ములు విస్థాపన హా అంచు చల్నియో ములు దురస్వాయన్ని కీనో ములు విస్థాపన వ్యాన్ని కోమద මේ මුල් ස්ථාපනය අපෙන් ඇහුවොත් කරන්නේ අවසාන විස්ථාපනයේ අඩු කරනවා අපි ආරම්භ විස්ථාපනය. එන මුල් ස්ථාපනය යනු නම් මොකෝ කරන්නේ අවසාන විස්ථාපනය මෙතන ඍණ 70යි. ඍණ 70ෙන් අඩු කරනවා ආරම්භ විස්ථාපනය 50. ඒතකොට අපිට ඉන්නවා ඍණ 120ක්. එන මුල් ස්ථාපනයේ අංකයකට උත්තරේ ඍණ 120යි. අවසාන ස්ථාපනය අඩු කරනවා ආරම්භ ස්ථාපනය. ඊට පස්සේ අපේන අංශු චලනය මුළු දුර බලන්න 50 ඉඳන් 100 දක්වා කීයක් එනවද? අන්න මීටර 50ක දුරක් යනවා. දුර ගුවම ඉස්සරහට ගියත් පිටිපස්සට ගියත් දුරම තමයි. ඒක මෙන්න මේ රේඛාවෙන් පෙන්නන්නේ මීටර 50ක ගමන් ගත දුරක්. මේ නිශ්චලතාවයක්. මෙතන තියෙන C සිට බිඳුව දක්වා ඇවිල්ලා ඉතල 100ක් තියෙනවා. ඒතකොට තව 100ක් එකතු වෙන්න ඕනේ. දැන් මේ ස්ථාපන බිඳුවේ නම් මෙතන යන අගය අන්න ඒක නම් දන්නේ නේද? ඒක හොයලා ඉන්න වෙනවා මොනවා කරන්න. අපේ ස්ථාපනයේ S කියලා ගමුකෝ S1 කියලා ගන්නවා. එතකොට මේ උසෙන් පෙන්නන්නේ S1. S1 කියන උස. අපි එන මෙන්න විදිහට ත්‍රිකෝණයක් හදා ගන්නවා. මම මේ කොළ පාටි පාඩ කරන ත්‍රිකෝණ දෙක දිහා බලන්න. මේ ත්‍රිකෝණ දෙකේ tan θ ලියනවා. මොකද tan θ කිව්වේ? මෙන්න මේ කෝණේ tan θ θගේ මේකේ tan θගේ. අපි ලියමු tan θ. tan θ දෙ විදිහක ලියන්න පුළුවන්. කොහොමද ලියන්න පුළුවන්? සම්මුඛ පාදේ. මේ පාදේ 100ක් උසයි. මේ 100ක් උසයි. 100 බෙදීම එතකොට 10 ඉඳන් 14 දක්වා කාලේ tan alpha කියන්නේ සම්මුඛ පාදයේ වෙනින් බද්ධ පාදයේනේ. તો සම්මුඛ පාදයේ 100යි බද්ධ පාදයේ කාලය වශයෙන් 10 ඉඳන් 14 කියන්නේ 4යි. සමාන කරනවා අපි යට වෙලී ලියනවා අපි අනිත් ත්‍රිකෝණයෙන් tan θ ලියනවා. මේ උස වෙන්නේ කීයද? අන්න ඒක තමයි S1. බෙදීම එයාට කාලය වෙන්නේ 14 ඉඳන් 20. 6. 6. එහෙනම් අපිට ওই දෙක සමාන කරන්න පුළුවන්. එහෙනම් අපි ලියට හැකි S1 බෙදීම 6 සමානයි C බෙදීම 4. සී බෙදුම හතරෙන් අපිට එනවා 25ක් 25 වහයක් S1 කියන්නේ මීටර 150යි. එතකොට S1ට විශාලත්වයෙන් 150යි. එතකොට මෙතන ලියනවා ඍණ 150 කියලා තමයි ලියන්නේ. අන්න 150ක් වෙනවා. එතකොට මේ තප්පර බිඳුවේ ඉඳන් 150 දක්වා මීටර 150ක් යනවා. දැන් ඔන්න එහෙනම් පළවෙනි එකේ මීටර 50යි මෙතන නිශ්චලයි. තව මීටර 100ක් ගියා. ඊට පස්සේ 150ක් ගියා. ආපස්සට එනවා 150 ඉඳන් 70 දක්වා. 150 ඉඳන් 70 කියන්නේ 100 380ක් වෙනවා නේද? මෙතන 150යි ඉතිවිල 70ට නෝ කියන්නේ 150 70 අතර වෙනස 80යි. ඊට පස්සේ ඉනිෂියල් ඔදී ඉන්නේ. එහෙනම් ගමන් කළ දුරවල ටික වෙන්නේ මේ ටික එකතු. එහෙනම් ගමන් කළ මුළු දුර 50යි 100 150යි 150 150 300යි 380ක් වෙනවා. 380ක් වෙනවා මීටර්. හොඳයි. එක එක රේඛා ඛණ්ඩයෙන් දක්වන අංශයේ චලිත ස්වභාවයන් විස්තර කරන්න. ඒතර අපි මේක මම වාක්‍යයෙන් කියන්නම්. ඕගොල්ලෝ ලියා ගන්න ඕන නම් තප්පර බිඳු ඉඳන් පහ දක්වා නියත ප්‍රවේගයක්. මේ ප්‍රවේගය කීයද ගත්තොත් අනුක්‍රමණය ඇසුරින් ප්‍රවේගය ගත හැකි y වෙනස බෙදන්න ඕනේ x වෙනසෙන්. y වෙනස වෙන්නේ 50 ඉඳන් 100 දක්වා 50යි x වෙනස වෙන්නේ 5යි. එහෙනම් ප්‍රවේගය 10යි. 50 බෙදීම 5. අන්න ඉඳන් අපි ලියනවා බිඳු ඉසල තප්පර පහ දක්වා 10 m ඉසුරුක නියත ප්‍රවේගයෙන් ගමන් ගන්නවා. තප්පර 10 පහේ ඉඳන් 10 දක්වා නිශ්චලයි. තප්පර 10 සිට 14 දක්වා නැත්නම් අපි කිලිම ගතේ අපි තප්පර 20 දක්වාම එකම සරේකාවක් තියෙන්නේ නියත ඍණ ප්‍රවේගයක්. ආපස්සට එන එක. ඒක අනුක්‍රමණය අපි දැන්ටම හොයලා තියෙන්නේ මේ අනුක්‍රමණය ප්‍රවේගය වෙනවා. මේ ප්‍රවේගය වෙන්නේ y වෙනස. ඒක 100 බෙදෙන කාලය වෙන්නේ 10 ඉඳන් 14 දක්වා 4ක්. එතකොට මේක ඍණ ප්‍රවේගයක් විදිහට ගන්න ඍණ 25යි ms ඍණ 1යි. මේ අනුක්‍රමණය ඍණනේ. මේ අනුක්‍රමණය නිසා ඍණ 25යි. එහෙනම් තප්පර 10 ඉඳන් 14 දක්වා ආපසු හැරි ආරම්භ මේ විස්ථාපන ශුන්‍ය දක්වා පැමිණෙන නැවත විස්ථාපන ශුන්‍ය ඉඳන් අනෙක් දිශාවට 25 වේගින් ගමන් ගන්නවා. එහෙම නැත්නම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. තප්පර 10 ඉඳන් 20 දක්වා ඍණ 25 ms ඍණ 1 වේගින් ගමන් කරයි. ඍණ වේගයක් නෙදී. ඒ කියන්නේ අපසර යමක්. ඊට පස්සේ අපිට තප්පර 20 ඉඳන් 25ට නැවත පොඩි රේඛාවක් තියෙනවා. ඒක ධන අනුක්‍රමණය පෙන්නන්නේ. ඒතර යාගේ අපි මේ අනුක්‍රමණය ඔක්කොම දෙන්නේ 70 වෙනා කිසිම නැහැ. මෙතන උස 80යි. ඒ සඳහා කාලය තප්පර 5යි. මේ කාල තප්පර 5 විසින 25 දක්වා. එහෙනම් 80 බෙදීම් 5 ගණන 16යි. එහෙනම් තප්පර
විසිසිර විශ්වා දක්වා 16 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් ගනී. අන්න එක එක දේ කරන්නේ කලිසුම විස්තර කරා. තත්පර 12කට පසු අංශීය ප්‍රවේගය සොයන්න කියනවා. දැන් ඉතින් අපි මේවා ටික මකන්න වෙන ඔක්කොම. තත්පර 12 මේ කියන්නේ මොකද? හොඳයි තත්පර 12 කියන පිටීම වල ලකුණු කරොත් මේ දෙකේ හරි නැද්ද? මෙන්න මේ දෙකේ හරි නැද්ද? තත්පර 12. තත්පර 12කට පසු අංශීය ප්‍රවේගය විස්ථාපනය. ප්‍රවේගය කියලා කියන්නේ මේ අනුක්‍රමණය. එතකොට මේක අනුක්‍රම ඍණ 25යි. එහෙනම් අන්න තත්පර 12ට ප්‍රවේගය වෙන්නේ 25 ඍණ. අපි අනුක්‍රම ඉස්සෙල් හොයාගත්ත ඍණ 25යි. විස්ථාපනය හන විස්ථාපනය කියන්නේ මෙතන ඔස S2 කියලා ගත්තොත් මේ tan θ වලින්ම ලියනවා. එතකොට මම මේ ත්‍රිකෝණය පොඩ්ඩක් ලොකුට ඇදලා පෙන්නන්නම්. මේ තත්පර 12, මේක 14. මේ උස එන්නේ S කියලා ගයක්, මේ θ. අපි tan θ ගේ ඉස්සෙල් හොයාගත්ත කීයදාවේ 100 බෙදීම 4. දැන් මට ලියද S බෙදීම මේ 12 ඉඳන් 14 2යි. එහෙනම් අපිට S වල ගේන මෙතන කියනවා 25 සමානයි S බෙදීම 2. මේ තත්පර මගේ. එතකොට S සමානයි 50 මීටර්. විස්ථාපනය මීටර් 50යි. අන්න අපිට විස්ථාපනය වෙනවා මීටර් 50. විස්ථාපන ඍණ 50ක් පිට චලිත කාලය සොයන්න කියනවා. ඍණ 50 කියන අවස්ථාව කොහොමද එන්නේ? ඒ වගේ පිටීම් එකයි අපිට හම් වෙන්නේ මෙන්න මේ වගේ තැන. ඍණ 50 විදිහ චලිත කාලය. කොහොමද වෙන්නේ? අන්න අපි චලිත කාලය මෙන්න මෙතන T කියලා ගන්නවා. එතකොට මම මේ පස්සේ හරි පොඩ්ඩක් යටින් ඉඳලා පෙන්නන්නම්. එතකොට අපි මෙහිම කාලක්ෂයේ 14 තියෙනවා. මෙතන තියෙනවා 20. මේ හරි ඉන්නේ 150 ඍණ 150. මේක බලන්න. ඍණ 150. එතකොට අපෙන් මෙන්න මේ හරි තමයි 50 ගෙන උස ඍණ 50 කියන්නේ පල්ලායට පල්ලායට 50යි. එතකොට මේ තීටා ගේ අපි දන්නවා. එහෙනම් අන්න මෙතන කාලේ T මෙතන 14යි. එහෙනම් මේ පළල ලියත හැකි T ඍණ 14 කියලා. අපි දැන් මෙතන ඉඳන් මෙතන දක්වා පල්ල ගත්තොත් 20න් 14 අඩු කරලා 6 ලියනවා වගේ T ඉඳන් 14 දක්වා පල්ල T ඍණ 14. එහෙනම් අපිට tan θ ලියනවා. tan θ ලියුවොත් මතක ඇති වඩු 150 බෙදීම 6. මේ උස 150 මෙතන මෙතන 6. මේ 150 බෙදීම 6 නැත්නම් 100 බෙදීම 4 කියලා ලියන්න පුළුවන්. සමානයි 50 බෙදීම තොර ලකුණ අපි දාන්නේ t ඍණ 14. අපි අනුක්‍රම ඉශාලත් විතර මෙතන සලකන්නේ. අන්න එහෙනම් අපි දෙනවා මෙතන 150 බෙදීම 6 කියන්නේ 25 සමානයි 50 බෙදීම t ඍණ 14. 25 වේ 1යි මෙතන 2යි. එතන ඍණ t ඍණ 14 සමානයි 2 t සමානයි 16. එහෙනම් ඍණ 50 විස්ථාපනයක් තියෙනවා කියන්නේ 15 අවස්ථාව ඒ පිළිම දාල කාලය තප්පර 16. තප්පර 16. අංශ චලිත සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. දැන් අපි ප්‍රවේග ටික හොල දෙන්නේ අපි ප්‍රස්ථාර අඳිමු. දොර අපිට තප්පර 5 කියලා අවස්ථාවක් එනවා. 10 14 20 ඊවත ගිය තියෙන්නේ 20ට පස්සේ 25 30 25 30 ඔන්න ඒ ටික තියෙනවා. එතකොට තප්පර මම ලියන්න. එතකොට 5 10 14 20 25 30 කාලේ තප්පර වලින් ප්‍රවේගය වි ms ශ්‍රේණියක. එතකොට අපි තප්පර 5 දක්වා මොකද්ද ප්‍රවේගය වෙන්නේ? ප්‍රවේගය 10ක් වෙනවා. අපි 10කට ප්‍රමාණය මේක ඉස්සර ගනිමු. දර 10ක් නීත ප්‍රවේගයක්. ඊට පස්සේ නිශ්චලතාවයක්. මොන නිශ්චලතාවය කල්පනය වෙනින් යනද? ඊට පස්සේ අපිට රේන ප්‍රවේගය. ඍණ ප්‍රවේගය තියෙනවා. තප්පර 10 ඉඳන් 20 දක්වාම ඍණ ප්‍රවේගය තියෙනවා 25ක. මේ ටිකේ තියෙන ඍණ ප්‍රවේගය ඍණ අනුක්‍රමයක් ඍණ 25යි. ඉතින් අපි 10 ඉඳන් 20 දක්වාම ඍණ ප්‍රවේගය කලින්නවා. ඊයද ඍණ 25ක ප්‍රවේගය. ඊට පස්සේ මොකෝ ඉන්නේ 20 ඉඳන් 25 දක්වා 16ක ප්‍රවේගයක් තියෙනවා. අපි හොයාගත්ත ඍණ අනුක්‍රමය 16. ඒක ධන 16ක්. 10 4යි කියලා. ඉතින් මම ප්‍රයෝග දෙක ඉනිතෝ සයින් ඉෂුව දාගත්තා. ඉතින් ඊළඟට ඉනිෂුව දාගන්න. මොන ප්‍රයෝග කරලා ප්‍රශ්න. එන කාරියොද?